ප්‍රථමයෙන්ම තෝරා ගන්නවා මරිසිපාල කාටුණය. ජනතාවට ඡන්ද පොරොන්දු මතක හිටින්නේ ටික කාලයයිලු. හරි ඉතින් දේශපාලකයන්ට ඡන්දදායකයා මතක තියෙන්නේ ටික කාලයයිනේ කියලා මරිසිපාල කියනවා. පංකජ රුවින්දගේ සරදම් කාටුණය. වෙල්ගම සුදු වෙන්න ක්‍රීම් ගානවලු. මේ ඇමති නිල් කුමාර වෙල්ගම. නිලියක්ද උපදෙස් දෙන්නේ කියලා අපේ පංකජ අහනවා. උදේ විමලසිරිගේ කාටුණය උපුටා ගන්නවා. ජනාධිපතිතුමා ඉදිරියට යන්නේ යුද්ධ ටැංකියක නැගිලා. යුද්ධයේ ජයග්‍රහණය පිළිබඳ සංකේතවත් කරමින් යුද ටැංකියක නැගිලා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට යන්නේ හංසයේ පිට නැගලා. මේ තමයි උදේ විමලසිරි අඳින කාටුණය. සමයන්ගේ කාටුණය සුමතිපාල ජෝතිපාල දිවයිනට අඳින්නේ. තමුසේ මහා දෙපිට කාට්ටුවෙක් කොයි කියලා හාමිනේ මට ගැහුවා බං. මේ සමයන් කියන දේ. එතකොට සමයන්ගේ යාළුවා කියනවා මරුනේ බං. මන්ත්‍රීලා ඇමතිලක් ගහමරා ගන්නෙත් එහෙමනේ. තමුසේ මහා දෙපිට කාට්ටුවෙක් කියලා ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙකුට ගැහුවලු. ඊළඟට මාව පුටා ගන්නවා ජනක බණ්ඩාර තෙන්නකෝ අමාත්‍යවරයා. අපේ ජනාධිපතිතුමා හම් වෙන්න ගිහිල්ලා අපි මලත් ශ්‍රීලනිපෙන් එලවන්න බෑ සර් කියලා ජනක ජනාධිපතිතුමාට කියනවා. ඒ වුණාට ජනක උඹ මැරිලා මල පෙරේතෙක් වෙලා ඡන්දේ දාන්න ආවෙ මිනිස්සු මාව කයි. ඔව් ඡන්දේ දාන්න ආවොත් මැරිලා මාව කයි. තලංගම ජයසිංහගේ පලාමල්ලයි ඒ. දැන් මුළු රටම දන්නවා මලු දෙකේ තියෙන්නේ මොනවද කියලා. ජනාධිපති මල්ලේ සහ මෛත්‍රීපාල මල්ලේ. ඉතින් තිල්වින් අහලා තිල්වින් අහනවා ලිහලත් බලන්න ඕනද බං? ඔව් මලු දෙකේ තියෙන දේවල් දන්නවා. ඒවා ලිහලත් බලන්න ඕනද බං කියලා තමයි ජනතා විමුක්ති පෙරමුණ අහන්නේ. දාස හපුලන්නගේ සුවාරිස් කාටුනේ උපුටා ගන්නවා. සඳමාලි මේ සුවාරිස්ගේ කාටුණේ ගත්තහම මට මතක් වුණේ ඊයේ මට චන්ද කොමසාරිස්තුමා හමු වුණා. එතුමා බොහොම රසවත් කතාවක් කිව්වා. එතුමා කිව්වා මේ කාටුන් නැඳලා කාටුන් ඇඳපු නිසා මේ මැතිවරණය බාල්දු වෙනවා කියලා. මේ මොකද්ද මේ පඹ යට අඳිනවා මාව මේ වගේ දේවල් නිසා මැතිවරණය බාල්දු වෙනවායි කියලා. ඉතින් සඳමාලි මේ මැතිවරණ කොමසාරිස්තුමා නේපාලයට ගියාලු. නේපාලයේ මැතිවරණ කොමසාරිස්වරයා හම් වුණාම අපේ මැකෝ බොහොම දුකෙන් නේපාලයේ මැතිවරණ කොමසාරිස්වරයාට කිව්වලු බලන්නකෝ ලංකාවේ කාටුන් කාරයෝ මාව අඳිනවා පඹ යට අඳිනවා හරිම මැතිවරණයට හිනා වෙනවා කියලා. එතකොට නේපාලයේ මැතිවරණ කොමසාරිස්වරයා කිව්වලු ඔයා කොච්චර වාසනාවන්තද මෙහේ කාටුන් කාරයෝ මාව අඳින්නේ මලමිනියට මාව පෙට්ටියක දාලා තමයි අඳින්නේ කියලා කිව්වලු. ඒ අතින් අපේ මැකෝ කොච්චර වාසනාවන්තද. ඒ නිසා මේ කාටුණයත් උපුටා ගන්නවා. වෙළඳ ඇමති කෙනෙක් වෙන්න එපා කියලා බන්දුල මහත්තයා ප්‍රාර්ථනා කරනවලු. මැකෝ ඇඳන් ඉන්න කමිසේ තව පොඩ්ඩක් පල්ලෙහාට ඇදලා අමුඩේ වහගන්න හදන ගමන් කියනවා මන්නම් ප්‍රාර්ථනා කරන්නේ මැතිවරණ කොමසාරිස් කෙනෙක් වෙන්න එපා කියලා. ඔව් බලමු අපි මැකෝ එහෙම ඇත්තටම ප්‍රාර්ථනා කරනවද කියලා. අසංග ඉඳුනිල්ගේ තිරස් කාටුණේ උපුටා ගන්නවා. මේ පැත්තට පනිනකොට බුලත් කොලේට පනිනකොට ඒ පැත්තෙන් ජනහිතකාමියෙක්. බුලත් කොලේ මල්ලේ ඉඳන් හංසයා මල්ලට පනිනකොට ඒ ජනහිතකාමියෙක්. කවුද මේ දෙක කියන්නේ? එකක් කියන්නේ ජනාධිපතිතුමා, අනෙක කියන්නේ පොදු අපේක්ෂකයා. කැමිලස්ගේ දවසේ ටොක්ක තෝරා ගන්නවා. තවමත් හතරමං හන්දියට ඇවිල්ලා ඉන්න ගහ කරේ තියාගෙන ඇවිල්ලා ඉන්න රවුෆ් හකීම්. යන්න යා යුත්තේ කොයි මගද කියලා තීරණය කරගෙන නැහැ. දවසේ ටොක්කයි ඒ. කැමිලස්ගේ මෙහෙව් රටේ කාටුණේ දැන් තෝරා ගන්නවා. LTTE අත්පත් කරගෙන තිබූ භූමි ප්‍රමාණයෙන් 75% බේරාගත්තේ හිටපු ජනාධිපතිමියලු මගෝඩිස්තුමා. ඒක ඇත්ත නැත්ත දැනගන්න ප්‍රභාකරන් ජීවිතුන් අතර ඉන්නවා. ඔව් දැන් ඉතින් මේ චන්දිකා මැඩම් කියන දේවල් දැනගන්න
කොහොමද අපි ප්‍රභාකරන් මැරිලානේ අංජනගේ අයියෝ සිරිසේන කාටුනේ උපුටා ගන්නවා මීළඟ අගමැති වෙන්න අකමැත්තක් නැහැ කියලා ඇමති නාවින්න කියනවා සිරිසේන ගියාට තවම සිරිපාල ඉන්නවා කියපන් ඔව් සිරිසේන විතරයි ගියේ තවම සිරිපාල මේ පැත්තේ ඉන්නවා කියපන් නාවින්නට ඊළඟට මා තෝරාගන්නේ තිස්ස හේව විස්සගේ හිනාවැස්ස තිස්සගේ කාටුනේ දැක්වෙන්නේ දැන් මේ කතාව අහලා නාවින්නගේ මේ කතාව අහලා අපේ අගමැතිතුමා දිමු ජයරත්න අගමැතිතුමා කල්පනා කරනවා අනු මිටියක් ගන්නම වෙයි වගේ කියලා මොකද දැන් එක ඇණයක් ගියා තව ඇණයක් තියෙනවා තවත් ඇණ එන්න හදන නිසා අනු මිටියක්ම ගන්න වෙයි කියලා අපේ අගමැතිතුමා හිතනවා ඇති. ඉන්පසු මා උට ගන්නවා අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනය ජනාධිපතිතුමාගේ කඩේ පහු කරගෙන මෛත්‍රීපාලගේ කඩේ පැත්තට යන ටිල්වින් සිල්ලා මල්ලතරන් මේ අපේ ජනාධිපති කඩේ පහු කරගෙන මෛත්‍රීපාල ස්ටෝස් වලට යනවා. ජනාධිපතිතුමා අර මුදලාලි ජනාධිපති මුදලාලි කඩේ තියෙන රේඩියෝ එකේ මේ වොලියුම් එක වැඩි කරනවා. මොකටද මේ ජෝතිපාලගේ පර්ණ සින්දුවක් යනවා. ඔයා හොරෙන් හොරෙන් යන්නේ මට පාඩු වෙයි. ඔබ බොහෝ දෙනෙකුට මතක ඇති ඒ සින්දුව ජනාධිපතිතුමා දන්නවා මේක තමයි ජවි පෙට කියන්න ඕන සින්දුව කියලා. ඔයා හොරෙන් හොරෙන් යන්නේ මට පාඩු වෙයි. තලංගම ජයසිංහගේ ඒතුමා කාටුනේ දැන් තෝරා ගන්නවා. අද දේශපාලනය ගඳ ගහන මලකුණක් කියලා විද්‍රෝහි ක්‍රමනායක මහ කියනවා. සිරා මේක කියනකොට ඒතුමා කියනවා චීචී හරි කැත කතාවක් නේ බං තාමන් කන කෑමට ඔහොමත් අගෞරව කරනවද ඔව් විද්‍රෝහි ක්‍රමනායක මහත්තයාට කියනවා ඔය කන කෑමට මල කඳක් කියලා අගෞරව කරන්න එපාලු අද අපි මෞබිම් පුවත්පත මුල් පිටුවට කවි දෙකක් පළ කරනවා මං හිතන්නේ ඉදිරියටත් පළ කරන්න බලාපොරොත්තුවක් ඇති මේ කවි දෙක තමයි පදිරි විරිදු අපි කවි දෙක විරිදු කවි දෙක දෙපැත්තෙන් කියන්නේ දෙක කියවමු බඩගින්නට ලැම්බෝ ගිනි දෙන අරුමය රටේ නැව් නොයනා තොට හැදුවා දුර හම්බන් තොටේ මේ පැත්තට එන රොත්තක් තාම ඉන්නේ වැටේ මෙදා සැරේ ලොකු මාමා ඇන ගත්තා හොටේ දැන් මෙන්න උත්තරේ උඩ යන්නට එල්ලීගෙන පරණ සාරි පොටේ දීපුල් අණුව අඹරාගෙන මාර කය කටේ අනේ අපෝයි කවුරුත් නෑ දැන් අලියාගේ පිටේ අට වෙනි දට හොට බිම ඇන ගලව ගනි හොඬේ